අයිබෝන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. මගේ අතේ තියෙනවා පරිවර්තන කෘතීන් දෙකක්. අද දවසේදී මහත්මා ගාන්ධි ඒකම සදාතනික නේරු මේ පරිවර්තන කෘති දෙක පිළිබඳවයි අද දවසේදී අපි කතා කරන්නේ. ආරාධනා කළා මේ ගැන කතා කරන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල විද්‍යායතනයේ සහකාර පුස්තකාලය අධිපති උදිත අලහකෝන් මහතාට අයිබෝන් නමුත්. හොඳයි, මම හිතනවා මේ දෙකම අපේ අසල්වැසි ඉන්දියාවෙන් අපිට පූර්වාදර්ශ ගන්න පුළුවන් චරිත දෙකක්. අපි මුලින්ම කතා කරමු මේ මහත්මා ගාන්ධි ගැන ලියවුණු මේ පරිවර්තන කෘතිය පිළිබඳව. ඔව්, ඇත්තටම දැන් ඔය කෘති දෙකම අයිති වෙන්නේ චරිතාපදාන සාහිත්‍ය කියන කොටසට. දැන් ලෝකේ ඉතාම ජනප්‍රිය සාහිත්‍ය ශාන්ත්‍රයක් තමයි චරිතාපදාන. මොකද අපිට ලෝකයේ විශිෂ්ට පුද්ගලයන්ගේ ජීවිත කතාව, ඔවුන් මුණ දුන්න අභියෝග, ඔවුන් කොහොමද ඒ අභියෝග ජයගත්තේ කියන විශාල කතන්දරය අපිට දැනගන්න ලැබෙන්නේ චරිතාපදාන සාහිත්‍යයෙන්. ඒ වගේම විවිධ රටවල ඉතිහාසය, දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ පුද්ගලයා ඒ රටේ ඉතිහාසයෙන් මකන්න බෑ, මුද්‍රා තිබ්බා වගේ. ඒක සදාතනිකයි, එතරම් ප්‍රබල සලකුණක්. එතරම් ප්‍රබලයි. ඔව්, දැන් ඔය මහත්මා ගාන්ධි චරිතයත් අන්න ඒ වගේ. දැන් අදටත් ඔබ දැකලා ඇති මේ ඉන්දියානු චිත්‍රපටිවල පවා අද විවිධ ආයතනවල ඉන්දියාවේ තවමත් මහත්මා ගාන්ධිතුමාගේ පින්තූර තියෙනවා. ඒකට හේතුව තමයි ඔහු දේශපාලකෙක් නෙවෙයි, හැබැයි ඔහු තමයි ඉන්දියාවේ අධ්‍යාත්මික නායකයා. ඒ අධ්‍යාත්මික නායකයාට පුළුවන් වෙලා තියෙනවා ඉන්දියාවේ සෑම මිනිසියෙක්ගේම හදවත ස්පර්ශ කරන්න. මෙන්න මේ නිසා තමයි මහත්මා ගාන්ධි ඉතාම වැදගත් වෙන්නේ. මේ නිසා තමයි දැන් ඔය කෘතිය ඇත්තම දැන් මහත්මා ගාන්ධි ගැන කෘති ගොඩක් ලියවිලා තියෙනවා. දැන් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. හැබැයි මේ කෘතිය මම ඉලක්ක කරේ යෝන් පාඨකයෝ. අපි කියන්නේ අවුරුදු 10 ඉඳන් 20 වගේ කාලේ අතරතුර ඉන්න පාඨකයන් ඉලක්ක කළා තමයි මේ මහත්මා ගාන්ධි කෘතිය පරිවර්තනය කරේ. මොකද අපිට තියෙන එකම විශේෂ පාඨක කණ්ඩායමක් තමයි මේ යෝන් පාඨකයෝ. ඇත්තෙන්ම රටක අපි ගත්තොත් රටක සංවර්ධනයේදී, ඔව්, රටක සංවර්ධනයේදී ඉතාම වැදගත් වෙන කොටස. නමුත් අපි අපේ සාහිත්‍ය තුල අපි තාම එච්චර ඒක අවධානය යොමු කරන්නේ නැහැ. අනිත් එක තමයි මම හිතනවා දැන් මේ වයස කුඩා වයසත් එක්ක ගත්තොත් එහෙම ඔය නව යෝන් විය අපේ හිතවල මේ අපි වීරත් පිළිබඳව අමුතු හැඟීම් ඇතිවන කාල සීමාවක් වෙනවා. ඒකම අපිට මේ වීරවරයෝ ඉන්නවා. දැන් අපි කියන්නේ අපේ තාත්තා අපේ වීරයා. ඉතින් ඒ වගේ අපේ ජීවිතයේ අපේ ඒ ඒ ඒ කොටසට පරිබාහිරව අපි පුද්ගලයෙක් නිර්මාණය කරගන්නව නම් අපේ හිතට, මම හිතන්නේ මේ අපි මේ මහත්මා ගාන්ධි වගේ චරිත තමයි අපේ වීරවරයෝ වෙන්නට ඕනේ. ඉතින් එතෙන්ට යන නම් හොඳ කියවීමක් අවශ්‍ය වෙනවා. ඔව්, ඇත්තම ඒක තමයි අවශ්‍යතාවය. දැන් ඔය වයස් කාණ්ඩයේ තුල අපේ හිතට ඇති වෙන ආකල්ප අපිට වැඩිහිටියේදී වුණත් මකන්න හරි අමාරුයි. එච්චරකට ප්‍රබල විදිහට අපේ සිත්තුලට ඒක කාවදිනවා. ඒ නිසා තමයි දැන් ඔය වයස් කාණ්ඩයට ඕනේ වෙන්නේ චරිතාපදාන සාහිත්‍ය කියන එක. දැන් ලෝකේ වෙනත් රටවල ඉතාම ප්‍රබල විදිහට මේ යෝන් වයස් කාණ්ඩයේ ඉලක්ක කරගත්ත චරිතාපදාන සාහිත්‍යය බිහි වෙලා තියෙනවා. මොකද ඒ තුල තමයි ගොඩනැගෙන්නේ. මිනිස්සේ ගොඩනැගෙන්නේ ඒ තුල. ඒකට ඔය මහත්මා ගාන්ධි චරිතයේත් අපිට ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද නැතුව දැන් මහත්මා ගාන්ධි අනුකරණය කිරීම නෙමෙයි, අන්නේ චරිතයේ ගොඩනැගුණු හැටි පිළිබඳ ඒ සහ ඔහු විසින් ලෝකයට දායාද කළ සංකල්ප, ඒවා හරි වැදගත්. ඉතින් ප්‍රධානම එකක් තමයි සරල බව කියන එක. ඔහු ඉතා සරල මනුස්සයෙක් වුණා. ඇත්තම ඉන්දියාවේ මිනිස්සු මහත්මා ගාන්ධිට ආදරය කරේ ඒකයි. ඒ මහත්මා ගාන්ධි තුලින් ඉන්දියාවේ මිනිස්සු තමන්ව දැක්කා. මොකද ඔහු අනික් අයට වඩා වෙනස් වුණේ නැහැ. ඔහු ඒ සාමාන්‍ය මිනිහෙක් විදිහටම හිටියා. ඔහුට තිබුණේ හරි සරල භාණ්ඩ ටිකක්. තමන්ගේ පෞද්ගලික දේපල හැටියට ඇත්තම ඌට තිබුණේ මේ අර ඉනේ වටේ ඇඳගෙන හිටපු රෙදි කඩයි, කම්බි වලින් හදපු කණ්ණාඩි දෙකයි, බස් තමයි, පටිසෙරප්පු දෙකයි, අත්වලුසුයි. ඔහු තමයි ඔහුගේ ජීවිත කාලය පුරා ඔහු කියන්නේ නීතිඥ වෘත්තියෙන් ඉවත් වෙලා ඉන්දියානු නිදහස්සරණයට සම්බන්ධ වුණාට පස්සේ ඔහු සතුව තිබුණු එකම දේපල. ඔහු ඉතාම සරල ජීවිතයක් ගත කරපු මිනිස්සෙක්. ඒ වගේම තමයි ඔහුගෙන් ඔහුගේ යාඥාවලදී දැන් ඔහු බොහෝ වෙලාවට යාඥා සැසි පවත්වනවා. ඔහුගේ ආශ්‍රමී විශාල පිරිසක් ඒකට සහභාගී වෙනවා. එතකොට ඒවයේදී ඔහු නිතර මතු කරන දෙයක් තමයි දැන් ඔහු හින්දු ආගමික භක්තිකයේ ඔහුගේ ප්‍රධාන
ග්‍රන්ථය වෙන්නේ භගවත් ගීතාව. හැබැයි ඔහු තමන්ගේ යාඥා සැසිවලදී නිරන්තරයෙන් වෙනත් ආගම්වල කෘතිවලින් පාට ඉදිරිපත් කරන ධම්මපදයේ කවදාකවත් මේ අනිකුත් ආගම් ප්‍රතික්ෂේප නොකළ පුද්ගලයෙක්. ඔහුගේ ආගම්වල තියෙන පොදු බව තමන්ගේ ජනතාවට කිව්ව කෙනෙක්. ධම්මපදයේ, බයිබලයේ, කුරාණයේ වගේ ආගමික මූලාශ්‍ර වලින් ඔහු විශාල වශයෙන් ජනතාව දැනුවත් කරා. මොකද ඒ ආගම් සහ හින්දු ආගම අතර තියෙන සමානකම්. ඉතින් මෙන්න මේක හරි වැදගත්. හොඳයි, ඒ වගේ මං හිතනවා මේ එතුමාගේ ඒ ජීවිත කාලය පුරාවටම දැකපු තව බොහෝ වෙනස්කම් තියෙනවා. මේ කෘතියටත් ඒවා පාදක කරගෙන තිබෙන නිසා වෙන්න අපි ටිකක් කතා කරමු. ඒ එතුමාගේ තිබුණු සරලකම කියන්නේ මේක ගුණාංගයක් විතරයි. අනිත් දේ තමයි කැපකිරීම. දැන් ඉන්දියන් නිදහස්සරණයේ ඉදිරි පෙළ හිටපු හැම නායකයෙක්ම අපි දන්නවා ඔවුන්ට ඉතාම ඉසුරු බර සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව තිබුණාය. මහත්මා ගාන්ධිතුමා ගත ඔහු ඉතාම සාර්ථක නීතිඥෙක්. දකුණු අප්‍රිකාවේ ඉඳද්දී ඉතාම විශාල ආදායමක් හොයපු සාර්ථක නීතිඥෙක්. ඔහුට ඒ ගමන් මගේ ගියා නම් ඉතාම පොහොසත් ඉසුරු බර ජීවිතයක් ගත කරන්න තිබ්බා. හැබැයි ඔහු ඒවා කැප කරනවා එක දෙයක් වෙනුවෙන්. ඒ තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තමන්ගේ රට නිදහස ලබා දීම. මේ අනික් නායකයෝ ගත්තත් එහෙමයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් සුභාෂ් චන්ද්‍ර බෝස් ගත්තොත්, සුභාෂ් චන්ද්‍ර බෝස් කියන්නේ එවකට බ්‍රිතාන්‍ය පරිපාලන සේවයට විභාගයට ඉදිරිපත් වෙලා දෙවෙනි තැනට ආපු පුද්ගලයෙක්. ඉන්දියානු ඉන්දියානු ඉතිහාසයේ පළවෙනි වතාවට එහෙම දෙවෙනි තැනට ඉන්දියානු එක්ක ආවේ බ්‍රිතාන්‍යෙන් පරදවල. ඉතින් ඔහුට මේ බ්‍රිතාන්‍ය පරිපාලන සේවය කියන්නේ ඉතාම මං හිතන්නේ නිකන් රජසභ විඳින්න තිබ්බ තනතුර. හැබැයි ඔහු ඒවා කැප කරනවා. කැප කරලා ජීවිතෙත් කැප කරනවා. ඉතින් මෙන්න මේක තමයි නායකත්වයේ, අපි කියන්නේ නායකත්වයේ ගුණාංග. නායකත්වයේ ගුණාංග කියන්නේ අන්න ඒක. මොකද ජනතාවට තේරෙන්න ඕනේ මෙයා අපේ කෙනෙක්. නැතුව අපි වෙනම ඉඳලා වෙනම විදියට ඉන්න ඒක ඒ නායකත්ව රටාව ඇත්තටම ගැලපෙන්නේ නැහැ. ඒක එයාගේ නායකත්වයේ දරපු කාලෙන් පස්සේ ඉවර වෙනවා. නමුත් අදත් මේ පුද්ගලයෝ ගැන කතා කරන්නේ ඔහුන් තුල තිබ්බ අන්න ඒ විශිෂ්ට කැපකිරීමේ ගුණාංගය. හොඳ, එතුමාගේ තවත් ප්‍රබල ගුණාංගයක් ඔබ මෙහි සඳහන් කරලා තියෙනේ තමයි මේ සත්‍ය. සත්‍යයේ බලය ඔහු ඉතාම මේ දැඩිව විශ්වාස කරපු දෙයක්. ඔහුගේ ආයුධය වෙන්නේ සත්‍යග්‍රහය. ඔව්, මෙතෙන්දී ඇත්තම දැන් ඉන්දියානු නිදහස් අරගලයත් එක්කම තමයි කතා කරන්න වෙන්නේ. මොකද එතෙන්දී ඔහු පාවිච්චි කරන ඔහු ප්‍රබල විදිහට අවිංසාවාදී වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. ඉතින් එතෙන්දී ඔහු පාවිච්චි කරන සටන් උපක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සත්‍යග්‍රහය. සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම. ඊළඟට සිවිල් නීති කඩකිරීම වගේ දේවල්. දැන් උදාහරණයක් ගත්තොත් ඔවුන් එක්තරා අවස්ථාවකදී මහත්මා ගාන්ධිතුමා ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන් බ්‍රිතාන්‍යයෙන් ගේන රෙදිපිලි පාවිච්චි කරන්න එපා කියලා. පාවිච්චි කරන්න එපා කියලා ඉන්දියානු රෙදිපිලි පාවිච්චි කරමු කියලා. මොකද ඒක ඉතාම ප්‍රබල ඉල්ලීමක්. හැබැයි ඉල්ලීමට ජනතාව විශාල වශයෙන් ප්‍රතිචාර දක්වනවා. මිනිස්සු තමන්ගේ ගෙවල්ල තිබුණු මේ බ්‍රිතාන්‍ය රෙදිපිලි ගෙනල්ලා ගොඩ ගහලා කඳු ගහලා පුච්චනවා. පුච්චලා ඉන්දියානු ඇඳුම් අඳින්න ගන්නවා. ඒක බ්‍රිතාන්‍ය ආර්ථිකයට විශාල පහරක් වෙනවා. මොකද බ්‍රිතාන්‍ය ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි කපු කර්මාන්තය සහ රෙදිපිලි කර්මාන්තය. ඒක ඔවුන්ට විශාල වශයෙන් බලපානවා. ඉතින් මෙන්න මෙවැනි උපක්‍රම මම හිතන්නේ ඒවා ඔහු තනිකරම ප්‍රචණ්ඩත්වයේ ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ප්‍රචණ්ඩත්වයට වැඩිය මේ උපක්‍රම මම හිතන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හෙල්ලුම් කරන්න බලපාපු උපක්‍රම. හොඳයි, මම කැමති මේ ලුණු පා ගමන ගැනත් පොඩ්ඩක් කතා කරනවා නම්. මොකද අපේ වර්තමාන පරම්පරාවට මේ වගේ දේවල් පිළිබඳව කියවීමට අවස්ථාවක් ලැබීමත් එක්තරා විදිහක භාග්‍යයක්. ඔව්, ඇත්තම ලුණු පා ගමන කියන්නේ දැන් ඔබ දන්නවා ඉන්දියාව වටේ විශාල මුහුදක් තියෙනවා. නමුත් බ්‍රිතාන්‍යයන් එක්තරා අවස්ථාවක ඒ ලුණු ඔවුන් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලුණු ඉන්දියානුවන්ට පාවිච්චි කරන්න ඉන්දියාවේ ලුණු නිෂ්පාදනය තහනම් කරනවා. සහ ඒ ඉන්දියාවේ ලුණු වලට විශාල බද්දක් අය කරනවා. ඉතින් මෙන්න මේකට විරුද්ධව ගාන්ධිතුමා විශාල පාගමනක් ලෑස්ති කරනවා. මේකට මුලින්ම සම්බන්ධ වෙන්නේ 78 දිනක් විතර. නමුත්
ඊළඟට පහුවෙනක දවස් 3 4ක් යනකොට මම හිතන්නේ ශාල ලක්ෂ ගානක් සහභාගී වෙනවා. අන්තිමේදී කියන්නේ දව මුල් දවස් දෙක තුනේදී ඔහු අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ඉන්දියාවට විශිෂ්ට කවි කිමිදියක් වන සරෝජිනි නායිඳු මේකට නායකත්වය දෙනවා. මේ මේ විදිහට ඔවුන්ට සිරගත වීම කියන එකත් ඔවුන් විශාල දෙයක් හැටියට සැලකුවේ නැහැ. ඔවුන් රට වෙනුවෙන් හිරගත වීම කියන එක ඇත්තම ඔවුන් Tamante eka nikan aadambarayak hadiru salupu deyak. Mokada un waradak kala nevey siragatha wenney. Oh, oh un rata wenuwen rata nidahas wenuwen un siragatha wenney. Itin me wage da e wage ma Mahatma Gandhi wage ettenma apita thawa ganna thiyena lokuma deyak thamai ohu ohu karapu samahara prakasha ewa harima upahasaatmakai. E upaba e upahasaatmaka bawa thama Britaniyanta daranna beruwuni. Da ekthara awasthawak thiyenawa ohu ekthara maadhyaveedi ohu Britaniye බකින්හම් මාලිගාවට යනකොට ඔහු ඒත් යන්නේ අර විදියටම අර සරල විදියටම යන්නේ. ඉනේ අර රෙදි කඩයි අර මං ඉස්සෙල්ලා කියපු උපකරණ ටිකයි. එච්චරයි. එක්තරා මාධ්‍යවේදියෙක් අහනවා "දැවුන්ට මෙහෙම පුරුදු නැහැ." ඔහු අහනවා "මේ මේ රජ මාලිගාවට එනකොට වත් මේ මේ ටිකක් හොඳට ඇඳලා පැනලා එන්නේ නැත්තියයි" කියලා. මෙතෙන්දී ඔහු දෙන උත්තරේ තමයි "මටත් එක්කම හරියන්න රජුරු ඇඳුම් ඇඳන් ඉන්නවා" කියලා. අන්න ඒ වගේ ප්‍රකාශ. ඒ වගේම තවත් අවස්ථාවක ඔහු බ්‍රිතාන්‍ය රජු හමු වෙන්න ගියාම ඒ රජතුමා ඒතර අහනවා ගාන්ධි මහත්තයෝ කොහොමද දැන් ඉන්දියාවේ තත්ත්වය? එතකොට ඔහු කියනවා ඔබ මන් දිහා බලන්න. එතකොට ඔබට තේරෙයි ඉන්දියාවේ තත්ත්වය. ඇයි මොහු ඉතාමක් එසඟ පුද්ගලෙක්. ඉතින් ඉන්දියාවේ දැන් ඔබ යටතේ මෙන්න ඉන්දියාව කියන දේ. දැන් මේ ඒ සරල ඉතාම කොඩා වාක්‍ය තුල තිබුණු උපහාසාත්මක බව ඉතාම ප්‍රබලයි තියුණුයි. හොඳයි. ඒ වගේම මේ නේරුතුමා ගැනත් අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම චරිතයක් සදාතනික නේරු මේ කෘතිය ගැනත් අපි කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි. විරාමෙන් පසුව යලිත් කතා කරන පොත්. අපි දැන් මං හිතනවා තවත් අපි රටේ කෘතියක් තියෙන නිසා අපි තෝරා ගනිමු මහත්මා ගාන්ධිගෙන් පසුව අපි සදාතනික නේරු ගැන මේ ලියවුණු කෘතිය පිළිබඳව උදිත මහතා සමගින් කතා කරන්න බලාපොරොත්තු. මේත් අපිට තවත් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වීරවරයෙක් නේද උදිත මහත්මයා? ඔව්, ඇත්තටම දැන් ඔය මහත්මා ගාන්ධි සහ නේරු ඒ වගේම චරිත කීපයක් තියෙනවා. දැන් අපිට සුභාෂ් චන්ද්‍ර බෝස්, සර්දාර් පටේල්, භගත් සිං වගේ විවිධාකාර චරිත තියෙනවා ඉන්දියානු නිදහස් අරගලයත් එක්ක බැඳුණු. අපි පැහැදිලි හොඳටම දන්න දෙන්නේ දැන් නේරුතුමා කියන්නේ ඉන්දියාවේ ප්‍රධාන ප්‍රථම අග්‍රාමාත්‍යවරයා. හැබැයි ඔහු ඉතාම පොහොසත් පවුලක ඉපදුණු කෙනෙක්. ඔහුගේ පියා ඉතාම ධනවතෙක්. හැබැයි මේ සියල්ල තිබියදී තර මං කිව්වේ මේ හැම දෙනා කරේම දකින්න ලැබෙන පොදු ලක්ෂණය තමයි යන්නේ. ඔවුන්ට පුළුවන් වුණා ඒ තමන්ගේ සියලු සැප සම්පත් කැප කරන්න එක්තරා අරමුණක් වෙනින්. ඔවුන්ගේ සමහර අයට නේරුතුමා මේ ගාන්ධිතුමා එක්ක සමහර මත ගැටුම් තියෙනවා. දැන් ওই නායකයෝ ඔක්කොගෙම ඒ දේ තියෙනවා. ඔවුන් එක්කෙනා අනුකරණය කරේ නැහැ. ඒ වගේම ඔවුන්ට ස්වාධීන මතයක් තිබ්බා. හැබැයි ඔවුන්ට අග ඉලක්කයක් තිබ්බා. එක නිශ්චිත ඉලක්කයක්. ඔය මොන මතේ දරුවත් ඔවුන් එක නිශ්චිත ඉලක්කයකට ගියේ. ඒ කියන්නේ මේ රටට නිදහස ලබා දිය යුතුයි කියන ඉලක්කයට. අන්න එතෙන්දි තමයි අපිට නේරුතුමා ඉතාම වැදගත් වෙන්නේ. මොකද ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ලෞකික රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රබලව පෙනී හිටපු කෙනෙක්. ඉන්දියාව ලෞකික රාජ්‍යයක් විය යුතුයි කියන මතය ගෙනාවේ ඔහු. මොකද ඔබ දන්නවා ඉන්දියාවේ විශාල වශයෙන් ආගමික උන්මාදයක් තියෙන රට. හින්දුවරු මුස්ලිම්වරු ඒ ආගම කියන එක ආගම වෙනුව මැරෙන්නුන ලැස්සි මිනිස්සු කොට්ටාසයකින් රටක්. නමුත් ඒ වෙලාවේ එවැනි රටක වුණත් පළමුවෙනි අග්‍රාමාත්‍යවරයා කියනවා මේ රට ලෞකික රාජ්‍යයක් විය යුතුයි. ඒ කියන්නේ ආගම සහ රාජ්‍ය පාලනය අතර යම්කිසි වෙනසක් තිබිය යුතුයි. ආගම කියන්නේ එකක්, රාජ්‍ය පාලනය කියන්නේ එකක්. ඉතින් එවැනි රටක පවා එවැනි ප්‍රථම අග්‍රාමාත්‍යවරයාට එවැනි ප්‍රකාශයක් කරන්න ශක්තියක් තිබීම අදටත් අපිටත් අමාරුයි කියන්නේ. හොඳයි. එතුමාගේ තිබුණා මේ විවිධ අරමුණු. හැබැයි මේ අරමුණු වලට යන්න විදි ක්‍රම හොයාගත්තේ
බොහොම මේ සංයමයෙන් යුතුව හෝ කලබල වෙන්නේ නැති සහ අර අදූරදර්ශී ක්‍රියාමාර්ග නෙමෙයි ගත්තේ. ඉතින් දැන් මෙන්න මේ ගැනත් අපි පොඩ්ඩක් කතා කරන එක හොඳයි. අර මේ මහත්මා ගාන්ධි වගේම දැන් මේ සිරගත දිවියක් හිමි වෙනවා නේරුතුමාටත්. හැබැයි මේ සියලු දේවල් තමන්ගේ රට වෙනුවෙන්. ඔව් දැන් නේරුතුමාත් විවිධ අවස්ථාවල සිරගත වෙනවා. ඒ වගේම දැන් මට කියන්නුනේ ඔහු ඉතාම ඉහළ අධ්‍යාපනයක් ලබපු කෙනෙක්. දැන් එක්තරා අවස්ථාවක මවුන්ට්බැටන් සාමිවරයා කියනවා මේ නේරු වගේ ඉංග්‍රීසියෙන් කතා කර ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් කෙනෙක් එංගලන්තෙත් ඉන්නේ කීප දෙනයි කියලා. එච්චරකට ඔහු ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයි. ඉතින් එවැනි අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් මම අර කිව්වේ ඉසල කිව්වේ ඒකයි. දැන් ඔවුන්ට ඉතාම සැපවත් ජීවිත ගත කරන්න අවස්ථා තිබුණ අය. නමුත් ඔවුන් තෝරගන්නේ දුෂ්කර මාර්ගේ. මොකද රටකට නිදහස ඕ අපි කියමු දේශපාලන හෝ සංස්කෘතික හෝ ආගමික ඕනම නිදහසක් ගන්න නම් ඒක මේ සරල සැප සම්පත් සහිත මාර්ගයක බෑ. ඒකට ඒ මාර්ගය හරි දුෂ්කරයි. හැබැයි ඒ ඉන්දියාව අදටත් අපි කියමු මොන ගැටලු තිබ්බත් ඉන්දියාව රටක් හැටියට ලෝකේ පිළිගැනීමට ලක් වෙන්න පදනම දැමුනේ මෙන්න මේ පුද්ගලයෝ නිසා. හොඳයි, අපි පොඩ්ඩක් කතා කරමු. දැන් එක අවස්ථාවකදී දැන් හිට්ලර්ගේ හමුදා පෝලන්තයට කඩා වැදුන අවස්ථාවේදී ජවහර්ලාල් නේරුතුමාහි සිටින අවස්ථාවක තමයි මේ සිදුවීම සිදුවෙන්නේ. දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. ඔහු සිය ලෝක ඉතිහාසයේ සිහිවටන ග්‍රන්ථයේ ලෝකයේ එවකට තත්ත්වය විශ්ලේෂණය කරලා තිනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙයට බොහොම මේ ගරු කරපු පුද්ගලෙක්. ඔහු ඉතාම ගරු කරපු දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඔහු සහ සමහරලාට සුභාෂ් චන්ද්‍රබෝස් වගේ අය අතර ගැටුම් ඇති වෙන්නේ තේ නිසයි. මොකද චන්ද්‍රබෝස් තරමක් රැඩිකල් ක්‍රියාමාර්ග ගන්නවා, සන්නද්ධ ක්‍රියාමාර්ග. නමුත් දැන් නේරු ගාන්ධි වගේ අය ඒවා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහුට ලෝක ඉතිහාසය පිළිබඳ විශාල දැනුමක්, මම හිතන්නේ අර කියපු කෘතිය ලෝක ඉතිහාස සිහිවටන. ඒ වගේම ඔහු තමන්ගේ දියණිය වෙච්ච ඉන්දිරා ගාන්ධිට ලියපු ලිපි ඇතුළත් ග්‍රන්ථේ මම හිතන්නේ ඒවා ඇත්තෙම විශ්වකෝෂ. ලෝක ඉතිහාසය හදාරනවා නම් ඒ කෘති දෙක නොකියවා ලෝක ඉතිහාසය හැදෑරීම ඇත්තෙම තේරුමක් නැහැ. මොකද ඒවා එච්චරකට ඉතිහාසය පිළිබඳ විශ්වකෝෂ හැටියට සලකන්න පුළුවන්. හොඳයි, 1964 ජනවාරි මාසයේදී ජවහර්ලාල් නේරුතුමා තදබල ලෙස රෝගාතුර වෙනවා. ඉතින් එතනින් පසුව තමයි මම හිතනවා මේ එතුමාගේ ගමන් මග ටිකෙන් ටික කෙටි වෙලා අපිට ලෝකයට මේ චරිතය අහිමි වීම සිදු වෙන්නේ. හැබැයි ඔහුගේ අන්තිම කැමැත්ත ගැනත් මම කැමතියි කතා කරන්න. ඔව්, මම හිතන්නේ ඒක විශේෂයි. දැන් මම කියවනේ මේ ඉන්දියාව දැඩි ලෙස ආගමික වශයෙන් ගැඹුරට ගිය ජනතාවක් ඉන්න රාජ්‍යයක්. නමුත් ඔහු අන්තිම කැමැති පත්‍රයේ ඉතාම පැහැදිලිව සඳහන් කරනවා මගේ මරණයෙන් පසු කිසිම ආගමික වතාවතක් පවත්වන්න එපා. එහෙම නැත්නම් මම පිටරටක මැරුණොත් මගේ අලු ටික ගෙනල්ලා ගුවනින් ඉහින්න ඉන්දියාවේ තියෙන කෙත්‍යායවල් වලට. ඒ කියන්නේ ආගම පිළිබඳ ඔහුට තිබුණ ඉතාම විවේචනාත්මක දැක්මක්. ඒක අපි විදිහටම ඒකේ වටිනාකම තියෙන්නේ දැන් ඉන්දියාව වගේ ආගමික වශයෙන් අපි කියමු සමහරලාට උන්මාදයක් තියෙන රටක නායකයෙකුට කොහොමද මෙහෙම කියන්න තරම් ශක්තියක් ලැබෙන්නේ. මං හිතන්නේ ඒක තමයි ඔහු එකක් ඔහු ලැබපු අධ්‍යාපනය වෙන්න පුළුවන්. අනිත් එක ඔහු ඉතාම ප්‍රායෝගික මිනිසෙක් වීම. ඉතින් අද දවසේ මම හිතනවා අපේ ජීවිතවලට ආදර්ශයක් සැපයිය හැකි චරිත දෙකක් පිළිබඳවයි කතා කළේ. මහත්මා ගාන්ධි සහ සදාතනික නේරු අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් බොහොම සුවිශේෂී චරිත. ඉතින් මෙවැනි චරිත පිළිබඳ කියවීම මට හිතනවා ඉතාමත්ම අවශ්‍යයි, කාලීනයි අද වෙනකොට. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ උදිත අලහකුන් මහතාට, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල විද්‍යායතනයේ සහකාර පුස්තකාලය අධිපති උදිත අලහකුන් මහතා තමයි මේ කෘතීන් දෙකම පරිවර්තනය කරන්නේ. ඉතින් එතුමාට ස්තුතිවන්ත වෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්. Thank you.